ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. හොඳයි. දැන් ඔබ දන්නවා අපි කතා කරන්නේ මේ කවුරු ගැනද කියලා. කීපදෙනෙක්ගේ බොහොම ලස්සන නිර්මාණයක් ඔබට දැක බලා ගන්න පුළුවන්කමක් තියෙන ආදරණීය තැනක් ගැන තමයි අපි සුන්දර ශනිදාවෙන් මේ ඉඩ වෙන් කරන්න සූදානම් වෙන්නේ. ඔව්. ඔබට නරඹන්න පුළුවන් තවත් සුවිශේෂී සිනමා පටයක් පිළිබඳව අපි කතා කරන්න සූදානම් වෙනවා. වීර්‍යා අපි එහි අධ්‍යක්ෂකවරයාටත් අපි බොහොම ආදරය කරන අපේ ප්‍රවීණ ජේෂ්ඨ රංගදරෙකුටත් ආරාධනාව ලබා දුන්න දවසේදී වැඩසටහනට සහභාගී වෙන්න කියලා. මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂකවරයා වෙන්නේ සුනිල් අරුණ වීරසිරි මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන්. ඒ සමගම ගායන ශේෂ්ත්‍රයෙන්ද රංගන ශේෂ්ත්‍රයෙන්ද පත්‍ර කලාවෙන්ද ඉතින් පටන් ගත්තේ අපි බොහොම ආදරය කරන ප්‍රවීණ රංගදර කුමාර තිරිමදුර මහත්මයා. ආයුබෝවන්. විවිධ දේවල් තියෙනවා ඉතින් අපිට වැඩසටහන පටන් ගන්න නේද? ඒකනේ. කොහෙන්ද පටන් ගන්නෙ? කොහොමද මේ දායකත්වය ගැන? සර්ගෙන් ආ එපදින් පටන් ගන්නවද? එපදින් පටන් ගන්නවා. එතුමා පටන් ගන්න මට එන්න. එද හරි හරි. එහෙනම් හතර වෙනි චිත්‍රපටය නේද මේ? ඔව් තරංග. මේක මගේ නිෂ්පාදන පැත්තෙන් හතර. අධ්‍යක්ෂණයෙන් දෙක. මීට කලින් ටිකිරි සුවඳ කියලා ජයලාරෝණ ප්‍රධාන චරිතය කරපු එකක් කරා. මේක සුවිශේෂී චරිතයක් තියෙනවා මේ මෙතුමා ඇතුළු විශාල පිරිසක් ඉන්න මේකේ. මතකෙන් කියන්නම් 25ක් ඉන්නවා. ඔව්. මේ ප්‍රධාන කොට සරත් කොතලාවල සරත් කිව්වම කුමාර අනිත් පැත්තේ ඉන්නවනේ දුලිකා මාරපොන් රොඩ්නි වර්ණකුල ප්‍රධාන චරිත දෙක නම් ජයලා සෝරි ජගත් චමිල සහ නිරෝෂන් නෑ ජගත් චමිල ශේෂාද්‍රි නිරෝෂන් විජේසිංහ එතකොට ලකි දයස්ත්‍රිය බලංගියව නැති කෙනෙක් නෑ ශ්‍රියානි අමරසේන මං හිතනවා ඇත්තටම නම් ටික කියන්න නම් ලිස්ට් එක ලියාගෙන ඉන්න ඕනේ ලකි දයස් මොකද ලකි දැසු රාගවන් ලකි දැස් මත් මේ අපි හතරෙන් යෝච්ච ඇන්ටන් ජූඩ් ඇත්තට මම මතක් කරනවා මෙතුමගේ නිවසේ නේද මෙතුමගේ නිවසේදී තමයි එතුමා මේ එතුමා අපිත් එක්ක ඉතින් එතනදී ඒක විතරයි මෙතුමත් ඒකට පොඩ්ඩක් අපි නුවර යන්න ලෑස්තිලා හිටියේ වෙලාවක සිද්ධ වුණේ ඒක අපේ හිත වේදනාවක් අදටත් ජූඩ් ඉන්නවා නම් හරිම ඉන්න තැන හරි සුන්දරයි මොකද කියන්නේ අනිවාර්යෙන් ජූඩ් ජූඩ් නෙමෙයි මේ ඉන්න සියලු පිරිස සුන්දරයි ජූඩ් අහිමි වීම අපිට දැන් ලොකු කනගාටුවක් නමුත් ඉතින් යථාර්ථයම රඟපාව චිත්‍රපටය රඟපාව ඉතින් මොනවා කරන්නද ජීවිතේ යථාර්ථයේ මොන හරි අර ජීවිතයට ආදරය කරන්න ඕන මිනිස්සු කවුරුත් ඒක නිසා මේ මම කියන්නේ මම වෙන වෙන පැති වලට යන්නේ ඒ රත්තරන් මිනිස්සෙක් හොඳ මිනිස්සෙක් මේ වගේම තමයි හැම වටිනා කලාකරුවෝ හැම කලාකරුවම තමයි කලාකරුවා තමයි මේ රටට සතුට දෙන්නේ. අතු දේශපාලඥයෝ නෙමෙයි. හරිද? කලා දෙන කලාකරුවෝ රැක ගැනීම රැක මේ යුතුයකමක ඒක හැමෝම ඒක අතරම. මොකද මේ අයත් සමග මේ චිත්‍රපටියක් කරනකොට ඒක මහා සුන්දර අවස්ථාවක්. ඒක දැන් සියල්ල කරලා මේක තිරගත කිරීම තමයි හරිම අමාරු. කරන එක නෙමෙයි චිත්‍රපටයක් කරන්න පුළුවන් ඕන කෙනෙකුට හුඟක් වෙලාවට සල්ලි තියෙනවා නම් හොඳ අධ්‍යක්ෂකවරයෙක් අරගෙන නමුත් පුදුම වීරයක් දරුවා වීරයෙක් තියෙනවා මේ පුදුම වීරයක් දරුවා වීරයස් සැපට ඉස්සෙල්ලම කරේ සැපට දුකට සානි ක්ලීන් අවුට් කරා ඊට පස්සේ ක්ලීන් හැබැයි ක්ලීන් අවුට් උනේ නෑ හැබැයි ඒ වුණාට ඉතින් ලොකු ප්‍රශ්න ජාලාවක් තියෙන මේ ඉන්ඩස්ට්‍රි එකේ ඒක කතා කරන්නේ මේ අපේ චිත්‍රපටයේ තියෙන සුන්දරත්වය ඒ සුන්දරත්වයේ හිණිපෙත්තටම ගෙනියන්න පුළුවන් කෙනෙක් ළඟ තියාගෙන සුන්දරත්වය මවන මිනිස්සු තමයි අපිට ඕනේ අසුන්දරත්වය මේ හැම තැනම තියෙනවා අපිට ගියාම පිළිවෙල නැතිකම අපිළිවෙල ඒවා තියෙනවා ඉතින් ඒ පැය දෙකක් විනෝද වෙන්න පුළුවන් චිත්‍රපටියක් අර්ථයකුත් ඇතුව ඉතින් ඒකෙන චිත්‍රපටිය ගැන විශාල වශයෙන් කතා කරන්න ඕනේ චිත්‍රපටිය නැරඹුවම තේරෙනවා විනෝදෙන් ඒ පැය දෙක ගත කරලා බොහොම
හිත පිරිසිදු එළියට බහින්න පුළුවන් කියලා. හොඳයි. නරඹන්න පුළුවන් හැකියාවක් තියෙන ඉදිරියේදීම ඔබට ප්‍රේක්ෂක හිතවතුන්ට බොහොම ආදරෙන් නරඹන්න පුළුවන්කම තියෙන ඔබේ හිතගත් හදගත් ආදරණීය රංගන ශිල්පිනියන් ඔබට එකතු වෙන්න සූදානම් වීර චිත්‍රපටයේ හරහා කියලා මතක් කරන්න. දැන් මේ අධක්ෂකතුමා පැත්තට හැරෙන්න කියලා කිව්වනේ. දැන් මේ පැත්තට හැරෙන්න කමන්නේ? කමන්නේ නැහැ. හලෙන්න ඕනේ. ඔව් හලෙන්න ඕනේ. ඒක ගොඩක් දේවල් ගන්න ඕනේ. අනිවාර්යයෙන්. ඔබේ චරිතය කොහොමද මේ චිත්‍රපටය අතර අපිට කතා කරන්න? මගේ චරිතේ පුතේ මම දැන් අරේම ආදරෙන් අපි සිනමා වෙනුවෙන් ගොඩක් දේවල් කරා. මේ සැරේ මම ඒක කියනවා අපි ජනාධිපති සම්මාන තුරුමනලුව සම්මානෙත් මම ගත්තා. නමුත් ඊට කලින් මෙතුමන්ලා මේ නිර්මාණ කළා. මේවා මේ සමාජයට එන්න බැරි වුණේ තරහ වෙන්න එපා. මේක පැහැදිලිවගෙන කාලකන්ණි දේශපාලන නිසා මම බය නැතුව දැන් කියන්නේ මේ හැම දෙයකටම දේශපාලන රංගලා. අපි වේදිකා නාට්‍ය පුතේ පොළොන්නරුවේ පෙරනකොට එයාලට කතා කරා මට 20000ක් දීපන් මං එන්නම් නාට්‍ය කරා එතන ඉවර. චිත්‍රපට සංස්ථාව දේශපාලන කරන වෙලාවදී ඔක්කොම හැම අංශෙම තෙල් නාට්‍යයක් දාගන්න ගියොත් channel වල දේශපාලන හැමතැනම දේශපාලන වුණාම අපිට නිර්මාණ කරගන්න විදියක් නැතුව අන්දස මේ මිනිස්සු හරියට දුක් ඉඳ මිනිහ මන් දන්නා. මම ගොඩාක් අධ්‍යක්ෂ වෘත්තික වැඩ කළා දින මම ආචාර්ය සුනිල් අරත්නත් එක්ක දරන සෝමරත්න සනායකද ලංකාව ඔක්කොම සිනමා කරුවොත් එක මම වැඩ කරපු කෙනෙක් මාත් සිනමා මෙතුමට හරියට හිංසා කරා මේ නිර්මාණය දාගන්න ඒ ඒ ඒ ඒ කරපු එක අන්තිම වැරදි කියලා මට පේනවා. ඒවයි තිබුණේ දේශපාලන සමා වෙන වින තප්පරයක්. ඒ වුණාට දැන් වර්තමාන සභාපතිතුමා මට දිනයක් දුන්නා. ඔබතුමා කලබල වෙන්න එපා. මේ කාලේට චිත්තපටි මන් සභාපතිවරු ආවා ඊට පස්සේ 10ක් විතර. නමුත් මෙතුමා දීපාල් චන්ද්‍රරත්න මහතුමා දීපාල් මහත්තයා හොඳ ඇත්තටම හොඳ කෙනෙක්. ඒ වගේම චන්දන රූපසිංහලා ඒ මාතුරුත් ඒගොල්ලන්ගේ වැරදි නෙමෙයි. වෙන වෙන ඇජෙන්ඩාස් තියෙනවා. ඉතින් එතුමා මං කියන්නේ ඒක වෙන හරි හරි ඔබතුමා හරි මට විශේෂයෙන් මේ අවස්ථාව ලබා දුන්නා. ඔබතුමා කියන එක හරියටම හරි. ඒක තමයි මම කිව්වේ කලාකරුවා සතුට දෙනව දේශපාලනඥ දුක දෙනව කියලා. ඔබතුමා මෙතුමා හරි මෙතුමා කොතන ගියත් හරි දේ කතා කරනවා. ඔව් හැමදාම කෙලින් කතා කරන කෙනෙක්. ඉතින් කතා කරන කෙනෙක් යාටම අපි මොකුත් කියන්නේ නැහැ. ඒකේ ඒකේ පුතේ හොඳම දේ අපි කොරෝනා කාලේ දැන් බලන්න පුතේ හෙට 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 ලෝකේ දැන් ලොකු යුද්ධයක් යනවා. මේක මං අද අද මේ සියත කියන පණිවිඩය ජාතියම අඳුරගන්න කලාකාරයා මග පෙන්වන්න කියනවා. හෙට ඔය ගාසා තීරයේ ප්‍රශ්නේ ඔක්කොම දැන් ඔන්න යේමනින් එහෙන් ගන්න හදනවා. අපිට කන්න නැති වෙනවා. අපිට වගා සංග්‍රාමයක් ආරම්භ කරගන්න ඕනේ. අපි හැම පොළොවෙම අපි අවමිනිස් කරලක් කරි පුතේ වගා කරගන්න ඕනේ පුතේ. ඕගොල්ලෝ චැනල් එකක් ඇටේට ඒ වැඩ කරන්න. මොකද දන්නවද මේ පොළොවේ මං ගිහිල්ලා අඹ ගෙඩියක් විසිකරත් අඹ ගෙඩිය පළවෙන මා පොළොවක් වීගොත් අපිට අපිට අපි ඉන්නේ මූදක් මැද්දේ. අපිට පහබලා හමුදාවෙන් ඇවිල්ලා ගහන්න බෑ. කිසිම රටකට ගහන්න බෑ අපිට. අහිංසක රටක් මේ දේශපාලනට ඒක තේරෙන්නේ. ඕගොල්ලෝ චැනල් එකක් ඇරෙද්ද වගා සංග්‍රාමයක් ආරම්භ කරන්න හැම පොළොවෙම වගා කරන්න පුරුදු කරන්න කොහෙන් හරි ලොකු ප්‍රශ්නයක් ඒ වෙනකොට අපි අන්තාසර වෙනවා. අපිට නාල ලුණු ගෙඩියක පානේ බත් ටිකක් මොනවාරි කාලා ඉන්න පුළුවන් රටක් මේ. වටේම මූද තියෙන රට. එතකොට ඒ රට වෙනුවෙන් ඕගොල්ලෝ channel එකක් හැටියට ඒක ඉදිරිපත් වෙලා වගා සංග්‍රහය ආරම්භ කරන්න ඕගොල්ලන්. සංගීත මැඩම්ට මම කියන්නේ ඒක හරිම ගෞරවණීයයි. ඒ රටකට රටක් ශක්තිමත් කරන්න පුළුවන්. එහෙම නැතුව අරක කරන්නේ නැහැ මේක කරන්නේ නැහැ කිකේ ඉන්නල වැඩක් නැහැ. තේනවා? අපි මොන අර කරන්නේ? මේ විසික් කරාම අඹයට ටිකක් ඔය අපේ ගෙවල් ඉස්සර අඹරල්ල අඹරල්ල පැලෑ ඔක්කොම හැදෙනවා. රට ඒතරම් වාසනාවන්ත රටක් අවාසනාවන්ත කරගන්න ඕනේ නේ. ඒක හරියට වාසනාවන්තයි. මේ දැන් මේ චිත්‍රපටය ගැන අපි කතා බහ කරා. දැන් ඔබත් දැන් ගායන ශිල්පියෙක් විදිහට අපි අඳුරගන ටිකක් වෙනස්ම ගීත කීපයක් නේ අපිට තිළන කරේ. ඒවට ටිකක් අපිට දැනෙන ගීත. දැන් මේ චිත්‍රපටයෙන් තමයි පළවෙනි වතාවට පසුබිම් ගායන ශිල්පියෙක් බවට පත් වෙන්නේ. ඔව් මම මෙතුමා මට කියන්න කියලා කිව්වා. මම අපි කියවනේ කිව්වා ඒ චිත්‍රපටය ආවේ නැහැ. ඊට පස්සේ රයිගමේ ගම්පලයෙන් තමයි මගේ පසුබිම් ගායනක් ආවේ. මම කොහොමත් සින්දු කෙනෙක් කෙනෙක්. මේ චිත්‍රපටිය තමයි පළවෙනි පසුබිම් ගායනක් හැටියට පුතේ මං කියලා තියෙන්නේ. හොඳයි අපි එහෙනම් ඒකේ කොටස බලන්න පුළුවන් කොටසක් අපිට.
දුක දෙකම එකට එක වගේ සැමට පිහිට සමියට වැටිලා හොඳට මුළු ජීවිතේකට එක යායේ අදිච්ච එක රැණේ වෙලිච්ච රංචුව අපි වැටිච්ච හිත හොඳ ගොල්ල වෙච්ච රෝද තුනේ මාලිගාවේ අපි රජ පැටව වාගේ දුක්කම් කටළු නෑ හිතේ සිනහව අපේ ජීවිතේ සිනහවෙන් පිරුණු නරඹන්න පුළුවන් අවස්ථාව. ඒකනේ. හරි සතුටින් ඉන්නේ. මේ කොහොමද අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකවරයා විදිහට අපේ හිතවතුන්ට ආරාධනාව ලබා දෙන්නේ මේ රසවින්දනාත්මක චිත්‍රපටය නරඹන්න එන්නද කියලා. කොතරම් මම කියනවා ඇවිල්ලා සුන්දරව පැය දෙකක් ඔළුවේ තියෙන ප්‍රශ්න පොඩ්ඩක් අමතක කරලා hina වෙලා ඒ ඉන්න පිටිත හොඳ රංගනයක යෙදෙනවා. ඉතින් ඒ පැය දෙක විනෝද වෙලා සතුටු වෙලා යම් අවබෝධයකට අර්ථයකට ඇති චිත්තපටියක්. ඉතින් මම ඒ ආරාධනාව කරන ඒ වගේම මම විශේෂ ස්තුතියක් කරන්න ඕන මේ මේ චිත්තපටිය මේ හැඩ වැඩ කරන්න ඔය කපන එඩිට් එඩිටින් පැත්තෙන් අජිත් රාමනායක මහත්තයා දැන් මේ තිරගත කිරීමට විශේෂයෙන්ම අර අනුර ජසෙන්තු ලියන මහතා එයාගේ ලයිට් ලයිට් සිනමා සෙට් එකේ එතුමා මට සියලුම මේ එයාගේ සියලුම හෝල් මැනේජර් 10 12 තියෙන වටින මහත්තයෙක් සභාපතිතුමයි ඒ මට විශාල සහයක් දුන්නා. අතීතේ නෙමෙයි අපි වර්තමානයේ දැන් හොඳ තත්ත්වයකට අපි වුණා. ඉතින් අතීතේ ඉතින් මේ තුමාර දේශපාලන පතන්දරේ ඉතින් එහෙම් පිටින්ම මම අනුමත කරනවා. මෙයා බොරු කිව්වේ නෑ. මම කිව්වේ අර හරි මිනිස්සුත් මේකේ ඉන්නවා දැනට. හොඳ මේක කොටට දාන්න බෑනේ නේද? ඒක නිසා අර හොඳ මිනිස්සු තෝරගෙන යහපත් මිනිස්සුත් එක්ක යහපත් මිනිස්සු තමයි මේක නේද රටට රටටම සුන්දරත්වයක් දෙන රත්තරන් මිනිස්සු පුතේ ඕකේ මම ආගම චූටි කාලයක් ගන්නවා ඕගොල්ලෝ රසවින්දනය කියන එක පුතේ ලෝකේ ඒන්ට ඒගොල්ලෝ මයිකල් ජැක්සන්ගේ වැඩසටහන බලලා ඇමරිකාව සතුටු වෙනවා මයි ඒ කියන්නේ මිනිස්සු කලාව අපි දැන් හයිවේ හැදුවට අපි නෙළුම් කෝල්න හැදුවට මහින්ද රාජපක්ෂ මොකද මේක හදුවා කියලා ඒව උඩ යන්නේ කුඩුකාරයෝ නම් මංකොලකාරයෝ නම් මහා කාලකන්නි ටිකක් නම් වැඩක් නැහැ ඒක උඩ යන්න ඕන හයිවේ එකේ හොඳ මිනිස්සු හදන්න බලන් සුනිල් අරුණ මේගොල්ල නිර්මාණය ඒ අපිට නිර්මාණ කරනවා මිනිස්සු උඩ යන්න ඕනේ හොඳ ළමයි ටිකක් යන්න ඕන එහෙම නැතුව ඒක ඇතුලේ කුඩුකාරයෝ මංකොලකාරයෝ පාතාවේ කට්ටිය යනවනම් හයිවේ එක උඩයි නෙළුම් කුල්ලනට වැඩක් වෙන්නේ නැහැ ඒක අපි කරන්න අපිට දෙන්නේ නැත්තම් අනේ දෙයියන්ගේ පිටයි දේශපාලකයන්ට බොහොම ස්තුතියි අපි මේක කරන්න ඒගොල්ල අපිට ඊට දෙන්නේ නැහැ මේක කරන්න ඡන්ද කාලේට අපි ස්ටේජ් වල නැග ගන්නද මම බයදල කියනවා මගේ ඉදාලට ඡන්ද කාලේට මගේ යාළුවෝ නැග්ගොත් මම පල්ලේ ඉඳන් ගල් ගහනවා උන්ට ගල් ගහනවා එන්නපා මොකද මේගොල්ල මේ ඡන්ද කාලේට අපි ඕනේ එහෙම වෙන්න ඕනේ අපි කොරෝනා කාලේ ඕගොල්ලෝ ගෙවල් වල ඉන්නකොට ඩොක්ටර්ස්ලා ඔක්කොම කිව්වා ගෙවල් වල නිවසේ ඉන්න ඕගලන් සතුටු කරේ ජෝතිපාල ගාමිණී වංශේක විජේ කුමාරතුංග අපි චිත්‍රපටි පෙන්න පෙන්න අපි ටීවී එකේ අපි බලන් හිටියා ඕගලන් සතුටු කරලා පාඩිය විවේකසුවෙන් ඉන්න දුන්නේ මෙයාගේ චිත්‍රපටි ගියා අපි එච්චර ඕගලන් සතුටු කරමු මිනිස්සු ජනතාව සනසුබ අපි දැන් දුකෙන් වනසුබ කට්ටිය සතුටින් මාර අතලයක් තියෙනවා කතා කරන ගොඩාක් දේවල් තියෙනවා කතා කරන නමුත් කාලය අවසන් වෙලා තියෙන්නේ ජනවාරි 5 වෙනි දවසේ ඉඳලා අපිට නරඹන්න පුළුවන් චිත්‍රපටයක් තමයි අද දවසේ ඔබට ඉදිරිපත් කළේ එමුනම් අපි සුදුන්ත වෙනවා ඔබ දෙපළටම අද දවසේ එන්න කියන්නේ මම ආදරෙන් එන්න කියන්නේ බලන්න මොකද මෙයා තව චිත්‍රපටයක් කරන්නේ මේක ආදායමක් ලැබුණොත් ඒ මිනිස්සයාට ඒක ලැබුණොත් එන ඕගොල්ලෝ වෙන වෙන ලෝකවල ඉන්නපාව මගේ ජනතාවට මම ආරාධනා කරන්නේ අර පක්ෂයට ඡන්ද දෙන්නේ මේ පක්ෂයට ඡන්ද දෙන්නේ මේ චිත්‍රපටය චිත්‍රපටය කියලා බලලා මෙයාට සහායකත්ව වෙන මෙයා තව චිත්‍රපටයක් කරයි. ඔව්. ඒ වැඩේ කරන්නේ ස්පාදකෙකුට නැවත චිත්‍රපටයක් කරන්න වෙන තමන්ගේ නිර්මාණය බැලුවොත් සාර්ථක වුණා. ඒ වගේම ඒ බලන්න පුළුවන් විදියට රසවත්ව තියෙනවා. කොහොමද සුදේන අයිබෝවා? තරහට මාන්ටිනේ. නෑ නෑ අපි කොහොම ආදරේ. එයාට කවුරුත් තරහ නෑ. ජනවාරි 5 වෙනිදා ඉඳන් නරඹන්න පුළුවන් හැකියාවක් තියෙනවා. යන්න ප්‍රේක්ෂක අගාරයට ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් ඒ ආරාධනාවත් එක්කම අපිටත් සමුගන්න වෙලාව ලැබිලා තියෙනවා. මතකම් දෙයක් තියෙනවා නේද?
මතක් කරන්න දෙයක් තියෙනවා NSP පිළිබඳව ජාතික කිතර කිරීම බැංකුව පිළිබඳව අපි ඔබට මතක් කරන්නේ ඉතර කිරීම පාඩමක් විදිහට ඔබට කියලා දුන්නු ආදරණීය බැංකුවක් කොහොමද පුංචි මුදලක් එක්ක කැටයකට සල්ලි ටිකක් එකට එකතු කරලා මේ ඉතිරිය කරන්න කියන පාඩම ඔබට ඉතුරු කරලා දුන්නු තැනක් කියලා දුන්නු තැනක් විදිහට ජාතික කිතර කිරීම බැංකුව හඳුන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා දැන් මේ වෙනකොට පුංචි තැන ඉදන් ඉතර කිරීම බැංකුව නැති තැනකට වුණත් බොහෝ දේවල් අරගෙන ගිහලා ප්‍රවර්ධන කටයුතු කරන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න ඉදිරියේදී සූදානම් වෙනවා කියලා මතක් කරන්නට ඕනේ. ඒ නිසා ඉතින් ජාතික ඉතිරි කිරීම බැංකුවත් එක්ක එකතු වෙලා ඉතුරන්න ඉතිරි කරන්න ඔබටත් පුළුවන්කමක් තියෙනවා කියලා අදරින් මතක් කරන ගමන් අපිට සමහරකට නේද? ඔව් අදට අපි ඔබෙන් සමු ගන්නවා ලබන සතියේ නෙමෙයි හෙට දවසේ අපි සූදානම් වෙන්න ඉරිදට. සනසපු කට්ටිය මනසපු කට්ටිය සතුටේ ඒක වාක්‍යයක් ඇද්ද සියතේ අනෝන ආරියාස හොඳයි හොඳයි ඒක බොහොම සුදී අපි අදට සමු ගන්නවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.